අශේන් මට කියන්න මනිෂා විශ්සලම හම්බෙච්ච දවස් මතකද? ඔව්. තාඩා කියන් බාන මොකද උනේ? ෂූටින් යන්න අපි ලොකේෂන් එකට යන්න. හා. වෑන් එකට يعني ට්‍රාන්ස්පෝට් එකට මෙයා මෙහෙන් ආවා. යා නෑ යා 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 හිටියා වෑන් එකේ ඇතුලේ. ඉතින් මම එළියේ හිටියා. ඉතින් ලොකු අල්මාරියක් වගේ බෑග් එකක් උස්සගෙන අපි දවස් ගාණක් ගොඩක් ඈත තැනකට යන්න හිටියි. ඉතින් ෂූටින් ලොකේෂන් එකට. ඉතින් මං කැලින්ම දැන් බෑග් එක දාන ඩිකේ ඇරියා. මෙයාගේ බෑග් එක දාන්න. මගේ බෑග් එක දාන්න. ඩිකේ ඇරිනකොට මෙයා ඩිකේ. දැන් සීට් ගොඩක් අඩුයි. දැන් ගොඩක් කට්ටිය පැක් කළා එක වෑන් එක යන්නේ. ඉතින් මෙයා මෙයාගේ බෑග් එකම පිටිපස්සට දාලා තිබුණේ මං ඉඳගන්න ඉන්න සීට් එකේ. මෙයා ඉතින් ඒ ටික පිටිපස්සට හැරිලා මේ ඔක්කොම ටික එහා මෙහා කරනකොට මම ඩිකේ ඇරි. මම මෙයා කළා බැලුවා. මෙයා කැලිම මට හායි කිව්වා. ඉතින් හායි. ඒ හරියට මොකක්ද එන ගැළපෙන හින්දි සින්දුවක් කියන්න ඕන පොඩි කෑල්ල. ද එළියේ ලයිට් ඉදි මම ඒක බලාගෙන යනවා වගේ මම පිටිපස්ස සීට් එකේ ඉඳන් එහා පැත්තේ එක්කන නිදි හොඳටම කාටේ කියලා පෙරාගෙන නිදි මම දැන් මේ පැත්තේ බෑග් හිර වෙලා මට මේ පිටිපස්සටවත් ඔය කියන්නේ නැහැ අර අඳුරේ තියෙන නිදි රේ කාටේ නේ අච්චර කේස් ඇස්සේ ඔය ඉතින් මම ඒක දිහා බලාගෙන යනවා පැය ගාණක් තිස්සේ ඉතින් හරි දැන් අපි ලෑස්ති මනීෂාගේ ඒ හායි එක සජීවීව දකින්න කියන් බාන් හායි කියලා අපතේ අශේන් සිරිවර්ධන කියලා ඉන්නවා කියලාවත් මම දැනන් හිටියේ නැහැ. කොහොම හරි අපේ ඩ්‍රාමා එකේ නන්නාඳුන මිනිස්සුන්ට එහෙම හායි කියනවද ඔයාලට? නෑ මගේ විදිහක් තමයි මං කියන්නේ අර නිකන් ඉග්නෝ කරන්නේ නැහැ මිනිස්සෙක් ඕනම කෙනෙක්ව ඉග්නෝ කරන්නේ. ඒ කියන්නේ එයාට වෙල්කම් කරනවා හරිම හොඳ විදිහට. ඉතින් ඒක තමයි උනේ. මොනවාද ඊට පස්සේ දැන් මෙයා නගින්න ඉන්නකොට මම දැක්කා. ඒ කියන්නේ ඒක ලොකු දෙයක් වුණ නැහැ අත්‍තර මේ වෙලාවේ. ඊට පස්සේ මේ එයා අර ඕපන් කරාට පස්සේ මම ඉතින් හායි කියලා කිව්වේ. ඉතින් අර හොඳ වෙන්නේ එයා දැන් අලුතෙන් අපේ ඩ්‍රාම එකට සම්බන්ධ වෙන කෙනෙක්. එතකොට අර හොඳ වෙන්නේ වෙයි එයාට. ඉතින් ඒක නිසා තමයි කිව්වේ එහෙම.